අයිබෝවන් කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ලොක්කි රීකැප්ස් එක. අද අපි ඔයාලට අරගෙන ආවා 2015 තිරගත වුණු The Scholar Who Walks the Night කියන ලස්සනම ලස්සන කොරියන් TV series එක. මේ කතාව පටන් ගන්නෙ ජෝසන් රාජ සමයේ සිදුවන සිතුවීමකින්. කතාව පටන් ගත්තම අපිට බලා ගන්න පුළුවන් ග්වේ කියන වැම්පයව. ඒත් එක්කම තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මීට අවුරුදු 200කට කලින් මේ රාජ්‍ය රජතුමාගේ වංශයේ මැදිහත් වුණු යුද්ධයක් ජය ගන්න උදව් කරලා තියෙනවා මේ අපි මුලින් දැකපු ග්වේ කියන වැම්පය. ඉතින්නේ උදව්ව වෙනුවට මේ රාජ වංශයෙන් රජ වෙන හැම රජ කෙනෙක්ම ග්වේට යටත්ව වහල්කම් කරන්න සිදු වෙලා තියෙනවා. ඉතින් හැම පරම්පරාවකටම වගේ මේ රජතුමාටත් සිද්ධ වෙලා තියෙන ග්වීට යටත් වෙලා දිවි ගෙවන්න. මේ හේතුව නිසා පුරහඳ පායලා තියෙන මේ අඳුරු රාත්‍රියේ රජතුමාට සිද්ධ වෙනවා තමන්ගේ උපභාර්යාවකුත් ග්වීට බිලි දෙන්න. ඒකත් රජතුමාගේ ඇස් ඉස්සරහදීම. මේ සිද්ධියෙන් පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ රාජවංශයේ ඊළඟට රජකම බාර ගන්න ඉන්න ජොන්යුන් කුමරු වගේම එයාගේ හොඳම මිත්‍රයා වෙන කිම් සැන් යෝල්ව. එයා තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මේ සැංගියෝ ළඟදිම එයාගේ ප්‍රේමවන්තිය වෙන ලී මුංහි එක්ක විවාහ වෙන්නයි ඉන්නේ. මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී අපේ කිරුළ හිමි කුමාරයා ජොන්යුන්ට ග්වී නිසා මාලිකාවේ සිදුවන මරණ වගේම රජෙක් වෙලත් අමනුෂ්‍යෙක්ට යටත් වෙලා ජීවත් වෙන්න සිදුවීම ගැන නම් තියෙන්නේ දරුණු කලකිරීමක්. ඉතින් ඒ නිසාම කුමාරයා එයාගේ හොඳම යාළුවා සැංගියෝ එක්ක යනවා වැම්පයර් ගාඩියන් කෙනෙක් වෙන හයසෝව හොයාගෙන. මොකද ඔහුගේ රාජකාරිය තමයි වැම්පයර්ස්ලා අතරනොත් නරකම විදියට හැසිරෙන අයට දඬුවම් කිරීම. ඉතින් මේ තුන්දෙනාම එකතු වෙලා ග්වීව විනාශ කරලා දාන්න සැලසුමක් සකස් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ගාඩියන් වැම්පයර් කියනවා මේට දින දෙකකට පස්සේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙනවා වගේම මේ දවසේදී වැම්පයර්ස්ලාගේ බලය දුර්වල වෙනවා. ඉතින් මං ඒ දවසට ක්‍රියාත්මක කරන්න සුදුසු රහසිගත සැලසුමක් ලෑස්ති කරන්නම්. එදාට මාව හම්බ වෙන්න එන්න කියලා. මේ පණිවිඩයත් අරගෙන ආපහු ගෙදර යන අතරේ යාළුව දෙන්නක් වේව විනාශ කරන සැලසුම ගැන කතා බහ කරමින් ඉද්දී වෙලාව කියන්නේ අඳුරේ සැඟවලා හිටපු ග්වීට මේ ගැන කනවැකෙනවා. මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති කුමාරයා තමන්ගේ යාළුවට කියනවා මං මේ වැම්පර්ස්ලට එරෙහි රහසිගත සැලසුම ගැන හැම තොරතුරක්ම මගේ දිනපොතේ සටහන් කරලා ඇති. වැරදිලාවත් මට මොනවාරි දෙයක් සිද්ධ වුණොත් මම මේකට එවන්නම්. මා වෙනුවට ඔබේ සම්පූර්ණ කරන්න. මේ හැම දෙයක්ම අහගෙන හිටපු ග්වී මුලින්ම මොකද කරන්නේ කුමාරයාට සහාය දෙනවා කියපු වැම්පයර් ගාඩියන් හයසෝව මරලා දානවා. ඊළඟට ග්වී යන්නේ කිරුළ හිමි කුමාරයා ජොන්යුන් හොයාගෙන. කුමාරයාගේ කාමරේ ඔහුට එරෙහිව තිබුණු රහසිගත සැලසුම ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණ තැන ග්වී කුමාරයා ඇතුළු ඔහුගේ සංගයන් රාජද්‍රෝහීන් විදිහට නම් කරලා මරලා දාන්න නියෝග ලබා දෙනවා. අහම්බෙන් මාලිකාවට ගියපු සන්යුල්ට මේ ගැන කනවැකුණා විතරයි එයා කෙලින්ම යන්නේ වැම්පයර් ගාඩියන් හයසෝව හොයාගෙන. මොකද ග්වීව පරාජය කරන්න ඔහුගේ උදව් ගන්න හිතාගෙන. වේලාව කියන්නේ සංයෝල් එතනට යනකොට හයසෝට යන්තම් පණ තියෙනවා. හයසෝ මේ වෙලාවේ සංයෝල්ව හපා කාලා තමන් සතු සියලුම බලය ඔහුගේ ඇඟට ආරෝපණය කරනවා. මොකද ඔහු දන්නවා ඔහුට ග්වීව පරාජය කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා නැහැ කියලා. ඒ වගේම ඔහු සංයෝල්ට කියනවා මෙතෙන් පටන් ග්වීට එරෙහිව සටන් කිරීමේ සහ නැගී සිටීමේ හැකියාව තියෙන්නේ ඔබටම විතරයි කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අවසන් හුස්ම ටික හෙලන්න කලින් හායසියෝ ගාව තිබුණ කළු පාට අන්දනයක් දීලා කියනවා ඔබව හිරු රශ්මියෙන් මේ කළු පාට අන්දනය ආරක්ෂා කරයි කියලා. මේ වෙලාවේ සිහසුන් වන සංයෝල්ට ආයමත් සිහියනේ දවස් 3කට පස්සේ කළු පාට අන්දනය කාටවත් පේන්නේ නැති වෙන්න තමන්ගේ සාමාන්‍ය ඇඳුම් ඇඳලා ගත්ත සංයෝල් අසිහියෙන් වගේ කෙලින්ම එන්නේ මාලිගාවට. මාලිගාවේ පිවිසුම් දොරටුව අසලදී දකින දර්ශනයෙන් සංයෝල් ලොකු කම්පාවකට
ගැටලුවකට පත් වෙනවා. මොකද එයාගේ හොඳම මිත්‍රයා ජන්හියුන් කුමරු ඒ විතරක් නෙවෙයි. සන්ඩියල්ගේ පියා ඇතුළු පක්ෂපාතී කීප දෙනෙක්ම රාජද්‍රෝහීන් විදිහට නම් කරලා නිකරුණේ මරලා දාලා. මේ දේවල් දරා ගන්න බැරි වුණ සන්ඩියල් දෙවෙනි වතාවටත් සිහසුන් වෙනවා. ඊළඟ පාර ඇස්සරිද්දයා ඉන්නේ අඳුරු ගුහාවක් වගේ තැනක යදම් වලින් පැඳලා. මෙතනදී තමයි සන්ඩියල් අහලා විතරක් තිබුණ ග්‍රේව මුල් වරට මුණ ගැහෙන්නේ. ග්‍රේව දැකපු සන්ඩියල් තරහෙන් කෑ ගහලා තර්ජනය කරනවා. සන්ඩියල් කුමාරයා නැති වුණාට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මං තඹුන්ව කෑලි කෑලි වලට කපලා මරලා දානවා කියලා. මේ කතාවෙන් හොඳටම තරහ ගියපු ග්‍රේව ඊළඟට මේ ගුහාවට අරගෙන එන්නේ සන්ඩියල්ගේ ප්‍රේමවන්තිය ලී මුන්හි. මුන්හිගේ අතක් තුවාල කරපු ග්‍රේව සන්ඩියල්ට බල කරලා කියනවා මේ කෙල්ලගේ ලේ ටිකක්වත් බීලා ජීවත් වෙන්න උත්සාහ කරන්න. නැත්තම් මැරෙන්නයි සිද්ධ වෙන්නේ කියලා. ඒත් ආදරේ නාමයෙන් සන්ඩියල් තමන් මිය ගියත් ඒ දෙයට නම් කැමති වෙන්නේ නැහැ. මේ බව දැක්ක මුන්හි ආදරේ නිසා තමන්ගේ ප්‍රේමවන්තය මිය යන සූදානම් වෙනවා දැකලා ග්‍රේවගේ අතේ තිබුණ කිනිස්සෙන් තමන්ටම ඇනගෙන මිය යන්න තීරණය කරනවා. මේ වෙලාවේ ග්‍රේව ඇතර තල්ලු කරලා දාන සන්ඩියල් මුන්හිව තුරුල් කරගන්න අතරේ මරණාසන්නව ඉන්න මුන්හි කියනවා එයාගේ රුධිරේ බීලා ජීවිතය රැකගෙන ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න කියලා. සන්ඩියල් කර කියා ගන්න දෙයක් නැති තරමට මසරණ වෙනවා වගේම දෙන්නත් එක්ක ආදරෙන් ගේපු මතකයන් අතරින් ඇයගේ රුධිරයෙන් ප්‍රාණය ලබනවා. ඊළඟට යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මේ සිදුවීමෙන් වසර 120කට පස්සේ සිදුවීමක්. ජනාකීර්ණ නගරයක කලබලෙන් දුවගෙන යන මේ කොළු ගැටයාගේ නම තමයි ජෝයන් සුන්. මෙයාගේ රැකියාව තමයි පොත් විකුණන එක. ඒ විතරක් නෙවෙයි ලෝකේ තියෙන ඕනම වර්ගයේ පොතක් කියන පමාවෙන් හොයලා දෙන්නත් මෙයා දක්ෂයි. එයාගේ අම්මයි තාත්තයි කකුලේ අබාධයක් තියෙන නන්ගිවයි බලාගන්නේ මේ යංසන් තමයි. යංසන් මේ කලබලෙන් දුවන්නේ එයාට අලුතින් මුණ ගැහුණ ගනුදෙනුකරුවෙක් ගනුදෙනුව ගැන කතා කරන්න ගේශ ගෘහයකට එන්න කියලා. වැඩේ කියන්නේ කලබලේ වැඩිකමට මෙයා මුලින්ම යන්නේ ගනුදෙනුකරුවා ඉන්න කාමරයට නම් නෙවෙයි. ලීයුන් කියන තරුණයා ඉන්න කාමරයට තමයි මෙයා ගිහින් නෙබෙන්නේ. ලීයුන් කියන්නේ ඇත්තටම මේ රාජ්‍යයේ කිරුළ හිමි කුමාරයා. එයා කාටත් හොරෙන් රජමාලිගාවෙන් බැහැර වෙලා පෞද්ගලික නිවහනක තමයි ඉන්නේ. යංසන්ව දැක්ක විතරයි යුන්ට කෙනෙක්ව එකපාරටම මතක් වෙනවා. ඒ තමයි එයාගේ පුංචි කාලේ මිත්‍රයා සියෝජින්ව. රාජ්‍ය හා සම්බන්ධ ගැටලුවක් නිසා යුන්ට එයාගේ මිත්‍රයා සියෝජින්ව මගහැරිලා. හරියට ගනුදෙනුකරුවා ඉන්න කාමරේ හොයාගන්න බැරුව කැරකි කැරකි ඉද්දි මෙතනට එන පිරිමි ළමෙක් යංසන්ව හරි කාමරයට අරගෙන එනවා. පුදුම කියන්නේ යංසන්ගේ අලුත්ම ගනුදෙනුකරුවා තමයි අපේ යෝල්. එයා යංසන්ට බාර දෙන රාජකාරිය තමයි අවුරුදු 120ක් පැරණි කිරුළ හිමිව තිබූ කුමරු ජොන් හියන්ගේ දිනවාර්තා සටහන් පොත් හොයන එක. එහෙම දෙයක් ගැන අහලා නැතත් යංසන් මේ රාජකාරිය බාර ගන්න අමතක කරන්නේ නැහැ. මේ ඉන්න කාන්තාව සෝ වගේම ජින් කියන දෙන්න තමයි යෝල්ඩ ග්‍රේව පරාජය කරන්න අවශ්‍ය සැලසුම ලියවිලා තියෙන දින පොත හොයන්න උදව් කරන්නේ. ඔන්න එක දවසක් රෑ යෝල්ව මුණ ගැහෙන්න යංසන් ගේශ ගෘහයට එනවා. ඒත් වෙලාව කියන්නේ මෙතනට කඩාගෙන පනිනව මාලිකාවේ සෙබළු. එයාලා මේ හොයන්නේ කිරුළ හිමි කුමාරයා ලියුම්ව. ඒත් ඉතින් මේකෙන් අමාරුව වැටෙන්නේ යංසන්. මොකද එයත් කරන්නේ නීතියට හොරෙන් පොත්වල දාම් කරන එකනේ. ඉතින් හොඳටම බය වුණ යංසන් කෙලින්ම යන්නේ යොල්ව හොයාගෙන එයා ඉන්න කාමරයට. පොඩ්ඩක් කතා කරලා ඇතුලේ කවුරුවත් නැති බව දැනගත්ත යංසන් ඇඳුම් මාරු කරන්න පටන් ගන්නවා. කාටවත් අඳුරගන්න බැරි වෙන්න. එතකොට තමයි අපිට වගේම යොල්ටත් දැනගන්න පුළුවන් වෙන්නේ යංසන් කියන්නේ පිරිමි ළමයෙක් විදිහට වෙස් වලාගත්ත ගැහණු ළමයෙක් කියලා. ඇඳුම් මාරු කරලා ඉවර වුණාට පස්සේ තමයි යංසන් දකින්නේ යොල් මෙච්චර වෙලාවක් ඉඳලා තියන්නේ කාමරේ අනිත් කොටස කියලා. කොහොම වුණත් යොල් යංසන්ට උදව් කරනවා මාලිකාවේ සෙබළුන්ව නොමගහැරලා මෙතනින් පිටත් වෙලා යන්න. කොහොම හරි යංසන් ජොන් හියන් කුමාරයාගේ දිනවාර්තා හොයාගෙන නැතත් ජොන් හියන් කුමාරයාගේ පැරණි පොතක් හොයාගෙන. ඒක දැකපු ගමන් යොල්ට ගොඩක් පුදුම හිතෙනවා. මොකද ඒ පොතේ යා හොයන පොතේක නෙමේ වුණත් වී විනාශ කරන්න ඇති කියලා හිතාගෙන හිටපු පොතක් තමයි දැන් මේ හම්බ වෙලා තියන්නේ. ඒ විතරක් නෙවෙයි යොල් සෝගෙන් දැනගන්නවා හදිස්සිය සෙබළුන් කඩා පැනලා තියන්නේ කිරුළ හිමි ලී යුන්ව හොයාගෙන කියලා. ඇත්තටම යා මාලිකාවෙන් පිටත ඉන්නේ රජකම ගන්න කිසිම අවශ්‍යතාවයක් යාට නැති නිසා. මොකද අවුරුදු 10කට කලින් එයාගේ තාත්තා රාජද්‍රෝහියෙක් කියලා හන්වඩු ගහලා එයාගේ සීයා ඒ කියන්නේ වර්තමාන රජතුමා විසින්ම මරලා දාලා තියෙනවා. ඉතින් ඒකේ තරහට තමයි ලියුන් රජකම පවා ප්‍රතික්ෂේප කරන්නේ. ඇත්තටම ලියුන් දන්නේ නැති ඇත්ත තමයි එයාගේ තාත්තා මරලා දැමෙ වෙන කවුරුවත්
तत्व सटन
ගෙදරේ කොහොමත් යන්සන් එක තරහින් ඉන්න සෝ යන්සන්ගේ හදාගත්ත අම්මට ගිහින් කියනවා ඔයාගේ වැඩිමහල් දුව නිසා තමයි ඔයාලට ඔයාගේ ස්වාමි පුරුෂයාත් නැති උනේ කියලා. ඒක ඇහුවා විතරයි කොඩම්මට හොඳටම කේන්ති යනවා. ඒ වගේම යන්සන්ට හොඳටම බැනලා තමන්ගේම දුවත් අරගෙන මේ දවසින් පිටත් වෙලා යනවා. මේ කතා බහෙන් තමන් ගැන දැනගත්ත යන්සන් ගෙදරින් පැනලා යනවා. ඒත් කොහොම හරි කරලා යොල්ලාව හොයාගන්න සමත් වෙනවා. ඒ වගේම පුළුවන් තරම් හිත හදලා තේරුම් කරලා එයාව තමන් එක්ක ජීවත් වෙන්න යොල් කෙනවා තැනට අරගෙන එනවා. එක තැනක ජීවත් වෙන්න ගත්ත නිසා මේ දෙන්නට වැඩි වෙලාවක් එකට කාලය ගත කරන්නත් පුළුවන් වෙනවා. මේ අතරේ තාම යොල් දිනපොතේ සැඟවිලා තියෙන පණිවිඩය ගැන සෙවීම අතහැරලා නැහැ. මෙහෙම හොයාගෙන යනකොට යොල්ට දැනගන්න පුළුවන් වෙනවා ඒ නම් ලයිස්තුවේ තියෙන එක නමක් තමයි අවුරුදු 10කට කලින් හිටපු කිරුළ හිමි කුමාරයාගේ සමීපතම යාළුවෙක්ගේ නමක් කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු අදටත් ජීවතුන් අතර. ඉතින් යොල් ඒ කෙනාව හොයාගෙන යනවා. හැබැයි ඉතින් මෙතනදී ඇතිවන ද්වන්ද සටනකට පස්සේ ඒ පුද්ගලයා සමත් වෙනවා යොල් වැලවල දාන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ පුද්ගලයාව මුණ ගැහෙන්න ලීයන් කුමාරයා එන විදිහ වගේම ඒ කෙනාට ගුරුතුමා කියලා කතා කරන විදිහ. තමන්ගේ ගුරුතුමාගෙන් යොන් මේ වෙලාවේ ඉල්ලනවා එයත් එක්ක ග්‍රීව මරලා දාන සැලසුමට එකතු වෙන්න කියලා. ඒකඟතාවයත් එක්ක මේ පිරිස කැලෑවට ගිය වෙලාවක මෙතනට එනවා යොල්. මෙතනදී ඇතිවන කතාබහ නිසා හොඳටම තරහ ගන්න යොල් ලීයන්ට පහර දෙන්න හැදුවා විතරයි යොල්ව හොයාගෙන මෙතනට එනවා යන්සන්. මේ අතර සැඟවිලා හිටපු යූන්ගේ ගුරුතුමා යොල්ට ආයෙමත් පහර දෙනවා. ඉතින් යන්සන්ගේ ආරක්ෂාව නිසා පසුබාන යොල් යන්සන්වත් අරගෙන පැනලා යනවා. යොල් ගියාට පස්සේ එළියට එන ගුරුතුමා ලීයන්ට කියනවා කාලයකට කලින් අතුරුදහන් වුණ සියෝජින්ම තමයි යන්සන් කියන්නේ. එහෙම වුණත් එයාට යාගේ ඇත්ත නම ගැන මතකයක් නැහැ කියලා. කොහොම හරි දැන් බලා ගන්න පුළුවන් අපිට රාජසභාවේ සිදුවන සිදුවීමක්. රජතුමා දැන් සූදානම් වෙන්නේ ග්වේගේ කීමට ලීයන්ගේ විවාහය හයිරියන් එක්ක සිද්ධ කරන්න. මෙතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා හයිරියන් කියන්නේ රජතුමාගේ සමීපතම මිත්‍රයෙක්ගේ දියණියක් කියලා. මේ විවාහයට රජතුමාගේ මිත්‍රයාගේ ඉල්ලීමට අනුව ග්වේටත් ආරාධනා කරනවා වගේම ඔහුව මරන්න සැලසුම් කරනවා. මේ අතරේ යොල් ලීයන්ව මුණ ගැහෙන්න ගිහලා කතා බහ කරලා තමන් ගැන විශ්වාසයක් ඇති කරලා ග්වේට එරෙහි මෙහෙයුම එකතු වෙලා කරන්න කතා කර ගන්නවා. ඊට පස්සේ රජතුමාවත් මුණ ගැහෙන්න යන යොල් තමන් හොයාගත්ත ජොන් හියුන් කුමාරයාගේ දිනපොත ඉදිරියෙන් තියෙනවා. මේක දැකපු රජතුමා ග්වේට එරෙහි වෝගේ සැලසුම හෙළි කරලා ඒකට යොල්ගේ සහාය ඉල්ලනවා. ඒකට සහාය දෙන්න අන්තිමේදී යොල් කැමති වෙනවා. යොල් ගියාට පස්සේ ලීයන්ගේ ගුරුතුමා කැඳවන රජතුමා ජොන් හියුන් කුමාරයාගේ දිනපොතේ තියෙන සැලසුම පිළිබඳව ඔහුව දැනුවත් කරනවා. ඒත් ගුරුතුමා කියන්නේ මුලින් ඔවුන් සැලසුම් කරපු සැලසුමට අනුවම කටයුතු කරමු කියලා. ඔන්න අද තමයි හයිරියන්ගේ ලීයුන්ගේ විවාහය සිද්ධ වෙන්නේ. ඒ වගේම සැලසුම ක්‍රියාත්මක වෙන්නේත් මේ දවසේ තමයි. ඉතින් මේ සැලසුමට සම්බන්ධ වෙන්න යොලොත් දැන් පිටත් වෙන්න සූදානම. උපරිම උත්සාහ කරලා ධෛර්යය අරගෙන යන්සන්ව සිපගෙන මාලිකාවට පිටත් වෙලා යනවා. ඉතින් රාත්‍රී භෝජන සංග්‍රහයට ග්වේව විතරයි සැලසුමට සම්බන්ධ වෙලා ඉන්න පිරිස ග්වේට පහර දෙනවා. හැබැයි ඉතින් ග්වේට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී ඇතිවන සටනින් ගුරුතුමාටත් හොඳටම තුවාල වෙනවා. ඒත් යොල් තුවාල වෙලා මැරෙන්න වැටිලා ඉන්න ගුරුතුමාව කරේ තියාගෙන මාලිකාවෙන් පැන ගන්නවා. මේ වෙලාවේ ගුරුතුමා යොල්ට ජොන් හියුන් කුමාරයාගේ දිනපොතේ ඇතුළත් සැලසුම ගැන ඇත්තෙලි කරනවා. ඒ තමයි ග්වේව මරන්න පුළුවන් යන්සන්ට විතරයි. මොකද ඇගේ සිරුර දුවන්නේ ග්වේගේ රුධිරය. ඒකට හේතුව තමයි මේට කාලයකට කලින් ග්වේ එක කාන්තාවකට ආදරය කරලා තියෙනවා. ඒ නිසා එක දියණියක් බිහි වෙලා ඒත් එය ආදරය කරපු කාන්තාවම ග්වේව මරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම ග්වේට ඇව මරලා දාන්න සිද්ධ වෙලා. මේ සිදුවීමෙන් පස්සේ ග්වේගේ දියණිය හිටි හැටියෙම අතුරුදහන් වෙලා. කතාවේ හැටියට ග්වේගේ දියණියගේ දියණිය තමයි මේ යන්සන් කියලා කියන්නේ. රහසිගත සැලසුමට අනුව ග්වේව මරන්න නම් ග්වේට යන්සන්ගේ රුධිරය පානය කරන්න සලස්වන්න ඕනේ. සමහර විට මේකෙන් යන්සන් මිය යන්නුනත් බැරිකමක් නැහැ. මේ බව දැනගත්ත රජතුමත් ඒ රහස ලීයුන්ට හෙළි කරනවා. මේක අහලා ඔක්කොටමටත් වඩා පුදුම වෙන්නේ ලීයුන්. මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී තමන්ගෙන් සමුවරගෙන මාලිකාවට ආපු යොල් වෙලාවට ආපහු ආපු නැති නිසා හොඳටම බය වුණ යන්සන් එයාව හොයාගෙන මාලිකාවටත් ඇවිල්ලා. මේ වෙලාවේ තමයි යන්සන්ට හයිරියන්ව මුණ ගැහෙන්නේ. එයා ගොඩක් නරක විදියට යන්සන්ට කතා කරලා යොල් වැම්පය කෙනෙක් කියන රහසත් යන්සන්ගේ මූණටම කියනවා. මේ දිහා ඈතින්දන් යොලොත් බලාගෙනයි ඉන්නේ. හයිරියන් එතනින් ගියාට පස්සේ යන්සන්ගේ ඉස්සරහට එන යොල් එක පාරටම යන්සන්ව වැළඳ ගන්නවා.
ගන්නවා මේ ආදරණීය මොහොතින් පස්සේ දෙන්න අතර තිබුණු හැම වැරදි වැටහා ගැනීමක්ම නැති වෙලා යනවා මාලිකාවේ තමන්ට එරෙහිව ඇති වුණු කැලැල්ලෙන් පස්සේ හොඳටම දරා ගන්න ග්වි රජතුමාව මරලා දානවා ඒ අතර ලීයුන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා බොරුවට ග්විට සහාය දෙනවා වගේ හැසිරෙන්න ගන්නවා මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දි යොල් තවමත් ග්විව මරලා දාන දෙවන සරසුමක් හොයන ගමන් ඉන්නේ මොකද දෙවෙනි වතාවටත් එයාගේ ආදරවන්තියව ග්වේනිසා නැති කරගන්න එයා කොහොමඩවත්ම කැමති නැහැ. ඒ අතර තමයි ආයමත් පූර්ණ චන්ද්‍රය සහිත රාත්‍රිය උදා වෙන්නේ. ඉතින් තමන්ගේ පාලනය තමන්ගෙන් ගිලිහුණ බව දැනගන්නියොල් යන්සන්ගෙන් නැත් වෙන්න ඉක්මනටම කැලේට පැන ගන්නවා. මේ වෙලාවේ තමයි මෙතනට එන්නේ හයිරියොන්. අඩ සිහියෙන් ඉන්නියොල්ට හයිරියොන්ව පේන්නේ මුන්හි වගේ. ඉතින් නෑගෙන් සමාව ගන්න ගමන් එයා සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. ඇත්තම කිව්වොත් මේ වෙලාවේ හයිරියොන් යොල් ගාවටම ඇවිත් තියන්නේ ග්වේගේ කීමට. මොකද ග්වේ අනකරලා තියෙනවා එයාට යොල්ගේ කළු පාට අඳනේ අරගෙන එන්න කියලා. ඉතින් ගොඩක් ලේසියෙන් හයිරියොන්ට කළු පාට අඳනේ ලබා ගන්න පුළුවන් වෙනවා. හයිරියොන්ට අකමැත්තෙන් උනත් ග්වේට සේවය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ එයාගේ තාත්තා ග්වේට පක්ෂපාතී කෙනෙක් නිසා. ඒ වගේම හයිරියොන් ග්වේ කියන දේ ඇහුවේ නැත්තම් එයාවත් වැම්පයර් කෙනෙක් කරනවා කියලා බය කරලයි තියෙන්නේ. ඒත් හිරු එළිය නොබියව ඇවිදීමේ හැකියාව ලබා දෙන මේ කළු පාට අඳනේ ග්වේ අතර ගියොත් මුළු රටම අනතුරේ වැටෙන බව දැනගන්න හයිරියොන් ඒක ගිහිල්ලා දෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ලීයුන්ට. ඊට පස්සේ එයා තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනවා දැනියල්ට දහවල් කාලේ හිරු රශ්මියට නිරාවරණය වෙන්න බැරි නිසා යන්සන්ව ආරක්ෂා කරන්න යාට බෑ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක වෙලා යන්සන්ව අල්ලගෙන එයාව පාවිච්චි කරලා ග්වේව මරලා දාන්න කියලා. ඒ වගේම එයා ග්වේට බොරුවක් කියනවා යොල්ගෙන් කළු පාට අඳන යාට ගන්න බැරි වුණා කියලා. ඊළඟ දවසේ උදේම ලීයුන් යනවා යන්සන්ව අල්ලගන්න. මේ අනතුර දැනගත්ත විතරයි ගිනි අවුවේ පිච්චි පිච්චි වුණත් යොල් යනවා යන්සන්ව බේරගන්න. ඒත් ගොඩක් දුර්වල තත්වයේ ඉන්න යොල්ට හැකියාවක් නැහැ මේ සෙබළු පිරිසත් එක්ක සටන් කරන්න. ඒත් හොඳ වෙලාවට මෙතනට එනවා ලීයුන්ගේ ගුරුතුමා. එයා යොල් වෙනුවෙන් සටන් කරන ගමන් කියනවා යන්සන්වත් අරගෙන මෙතනින් පැනගන්න කියලා. ඒ අවසරයෙන් අමාරු වෙන්නුනත් යන්සන්ව ඔසවගන්න යොල් කැලේ මැද තියෙන ගබඩාවකට ඇවිල්ලා සිහසුන් වෙනවා. මේ වෙලාවේ තමයි මෙතනට එන්නේ සෝ. සෝ යන්සන්ට එක්තරා සුවිශේෂිත ස්ථානයක ලිපිනය කියලා යොල්වත් අරගෙන එතනට යන්න කියලා උපදෙස් දෙනවා. සෝගේ උපදෙස් වලට අනුව යන්සන් යොල්වත් අරගෙන එනවා ඒ කිව්ව ස්ථානයට. ඒ වගේම යොල්ට සිහිනකම් ආදරෙන් බලා ගන්නවා. මෙහෙම ඉන්නකොට තමයි යොල්ව මුණ ගැහෙන සෝ එන්නේ. මුණ ගැහලා යන අතරේ යන්සන් එක්ක කතාවට වැටෙන සෝ එයාගේ රුධිරයත් ග්වේගේ විනාශයත් අතර තියෙන සම්බන්ධය හෙළි කරනවා. ඇත්ත දැනගත්ත යන්සන් කාටත් හොරෙන් ග්වේ ළඟට යන්න පිටත් වෙනවා. නැගිටපු ගමන් යොල් හොයන්න යන්සන්ව. නැවතිලා ඉන්න ගෙදර අයිතිකාරයාගෙන් එයා මාලිගාවට බාර වෙන්න පිටත් වුණා කියලා දැනගන්න යොල් කෙලින්ම යන්නේ එයාගේ උදව්කාරයා ජින්ව හොයාගෙන. ජින් කියනවා ගුරුතුමාගෙන් දැනගත්තා කියලා යන්සන්ගේ ඇත්ත අම්මව මරලා තියන්නේ ග්වේ ලේ උරා බීලා. ඇයි ග්වේගේ ලේ ඥාතියෙක් වුණත් ග්වේට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ග්වේ යන්සන්ගේ රුධිරේ පානය කළා කියලා මේ යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සැලසුමේ කොතන හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. යොල් යන්සන්ව බේරගන්න කියලා මාලිකාවට යන ගමන් ඉන්න අතරේ ලේයොන් කුමාරයා යොල්ව රහසින් වෙන තැනකට රැගෙන යනවා. ඒ වගේම යොල්ට යාගේ බිරිඳ හොරකම් කරගෙන ආපු කළු පාට අඳන ආපහු ලබා දීලා ඔහුට ග්වේව පරාජය කරන්න උදව් කරන බවට පොරොන්දු වෙනවා. මොකද දැන් ඔහුත් දන්නවා යන්සන්ගේ ලේවලින් ග්වේව මරන්න බෑ කියලා. ඒත් මේ කිසිම දෙයක් දන්නේ නැති සෝ යන්සන්ව ග්වේ ඉන්න තැනට අරගෙන එනවා. ඒ විතරක් නෙවෙයි ග්වේගේ කතාවෙන් සෝ පවා දැනගන්නම මීට කලින් ඉඳලම ග්වේ ඔහුගේ ලේ ඥාතීන්ව මරලා ලේ බේලා තියෙන නිසා ඔහුව පරාජය කිරීමේ රහසිගත සැලසුම යන්සන් නෙවෙයි කියලා. මේ වෙලාවේ ග්වේ හදන්නේ යන්සන්ගෙත් ලේ උරා බොන්න. ඒ වෙලාවේදී අතට අහුවෙන කැලලකින් ග්වේ දැනගන්නම මීට කලිනුත් යන්සන්ව වැම්පයර් කෙනෙක් කාලා දාලා තියෙනවා කියලා. ඒත් වැම්පයර් කෙනෙක් බවට පත් නොවුන නිසා ග්වේ දැනගන්නම යන්සන් වැම්පයර් ලේ නායකමක් සහිත කෙනෙක් කියලා. ඒක දැනගත්ත මොහොතෙම යන්සන්ව මරලා දාන්න ග්වේ සූදානම් වෙන්නේ. ඒත් මේ වෙලාවේ තමයි මෙතනට එන්නේ යොල්. ඊළඟට දෙන්න අතර ඇති වෙන්නේ මාරාන්තික සටනක්. මේ සටනින් යොල් හොඳටම තුවාල ලැබලා ගොඩක් දුර්වල වෙනවා. මේ බව දැක්ක යන්සන් තමන්ගේ රුධිරය යොල්ට බොන්න සලස් වෙනවා. ඇයගේ රුධිරය දිව වැකුණා විතරයි යොල්ගේ අත් දෙක නිල් පාට වෙලා මෙතන ඉන්න කිසිම කෙනෙක්ට අඳුරගන්න බැරි තත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්වේටත් හොඳටම පහර දෙන්න තරම් ශක්තිමත් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි ඊළඟට යන්සන්ගේ රුධිරය උරා බොන්න ඇයගේ පස්සෙනුත් පන්නනවා. ඒත් ලේයුන්
නැවිත් යන් සන්ව බේරගෙන සෝවත් එක්කම මෙතනින් පැන ගන්න උදව් කරනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් යොල් ඔවුන් පසුපස පන්නලා තමන්ගේ ආහාරය සම්පූර්ණ කරගන්න උත්සාහ කරන විදිය. මේ හැම කලබලයක්ටම පස්සේ ග්වීන් ලීයුන් ඇතුළු පිරිස රාජද්‍රෝහීන් විදිහට සලකලා හිරගත කරනවා. ඒ වගේම ඔහු තීරණය කරනවා මේ රාජ්‍ය තනිවම පාලනය කරන්න. හයිරියොන්ටත් අකමැත්තෙන් උනත් ග්වීට එකතු වෙන්න සිද්ධ වෙනවා. යොල් යන්සන්ව ලුහුබඳින ගමන් කොහොම හරි යන්සන් ළඟට එනවා. යන්සන්ව බේරගන්න ලීයුන්ගේ ගුරුතුමා ජීවිතය දෙත්ති යොල්ව යන්සන් නැවිත් බදාගත්ත විතරයි යොල්ට ආයමත් පියවිසිහ ලැබෙනවා. ඒත් ආයමත් සිහිය නැතිව ඇතිකෙන වැටෙනවා. ආයමත් සිහියාවට පස්සේ එයාට මීට කලින් සිද්ධ වුණ කිසිම දෙයක් මතක නැහැ. ඒත් යාන්තම් මතකේ ආව විතරයි සිදුවන හැම දෙයක් ගැනම ගොඩක් දුක් වෙනවා. මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී රාජ්‍යත්වයට පත් වුණ ග්වී හොර රහසෙම මිනිස්සුන්ව වැම්පයර්ස්ල බවට පත් කරලා ඔවුන්ව මරලා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න උත්සාහ කරනවා. ඒ අතර ග්වීගේ සැලසුමට අනුව මරණය නියම වෙලා හිටපු ලීයුන් කොහොම හරි බේරිලා පැන ගන්නවා. ඊට පස්සේ ඔල් එක්ක එකතු වෙලා වැම්පයර්ල මරණ සැලසුම දිගටම කරගෙන යනවා. ඒ වගේම මිනිස්සු අතරේ ග්වීගේ ඇත්ත ස්වරූපය ප්‍රචාරය කරන්නත් ඒ දෙන්න අමතක කරන්නේ නැහැ. මේ ඇත්ත දැනගත්ත මිනිස්සු හැම දෙනාම යොල් ඇතුළු පිරිසට උදව් කරන්න පටන් ගන්නවා. ග්වී මේ දේවල් තමන්ට ලොකු තර්ජනයක් කියලා දැනගෙන ලීයුන්ව අල්ලගන්න කියලා හිතලා ප්‍රචාරයක් අරිනවා රජිනට මරණීය දඬුවම් දෙන්න සූදානම් කියලා. ඒකෙන් උත්සාහ කරන්නේ ලීයුන්ව මාලිකාවට ගෙනල්ලා මරලා දාන්න. මේ සැලසුමට අනුව මාලිකාවට ගියපු ලීයුන්ව ග්වීගෙන් බේරගන්න ඕන නිසා හයිරෙන් ග්වීට පහර දෙනවා. ග්වී කෙලින්ම දුන්න කෙනාට කඩුවෙන් පහර දීලා මරලා දානවා. ග්වී පස්සේ තමයි දන්නේ එයාට පහර දීලා තියන්නේ හයිරියොන් කියලා. මේකෙන් හොඳටම තරහ ගන්න ග්වී ලීයුන්ව මරලා දාන්න හැදුවා විතරයි මෙතනට එන යොල්ලොව බේරගෙන අරගෙන යනවා. ග්වී හයිරියොන්ගේ මලසිරුර සුරක්ෂිතව අරගෙන යනවා. මොකද ඇත්තටම ග්වී හයිරියොන්ට ආදරය කරලා. මේ දුක දරා ගන්න බැරි වුණ ග්වී මාලිකාවෙ ඉන්න හැම කෙනෙක්ම වැම්පස්ලා බවට පත් කරනවා. මෙතනින් පස්සේ ඔල් තීරණය කරනවා තනියම ග්වීව මරලා දාන්න. එයා මේ ගැන යන්සන්ට කියන්නේ නැහැ. ඒත් මේ ගැන සෝ එක සාකච්ඡා කරනවා යන්සන්ට ඇහෙනවා. විශේෂ වැඩකට එළියට යනවා කියලා යොල් යන්නේ තමන්ගේ සැලසුම සම්පූර්ණ කරන්න. ඒත් ලීයුන් ජේ දෙන්නත් එක්ක යන්සන් මාලිකාවට යනවා. යොල්ට උදව් කරන්න කියලා හිතාගෙන යොල් මාලිකාවේ පිරෙලා ඉන්න සියලුම වැම්පස්ලාව මරලා දානවා. ඒ අතර යන්සන් මාලිකාවට ඇවිල්ලා ඉන්නවා දැකපු යොල් යන්සන්ව මාලිකාවෙන් එළියට පිටත් කරනවා. ඒ වගේම ලීයුන්ට කියනවා ග්වී ඇත් එක්ක පොළවයට පිටලා තියෙන ග්වීගේ නවාතනට ඇතුළු වුණාට පස්සේ එතන පුපුරවලා දාන්න කියලා. ඊළඟට යොල් ග්වී එනකන් ගුහාවේ රැකගෙන ඉද්දි ආයමත් මෙතනට එනවා යන්සන්. ඇවිල්ලා ආයාචනා කරනවා එයාගෙන් ලේ ටිකක් බොන්න කියලා. යන්සන්ගේ බලවත් ඉල්ලීම නිසා ගොඩාක් සංවේදී වෙන යොල් යන්සන්ගේ රුධිරය ටිකක් පානය කරනවා. මොකද රුධිරයෙන් යොල් ශක්තිමත් වෙන නිසා. රුධිරය පිව්ව විතරයි යොල් සිහසුන්ව ඇද වැටෙනවා වගේම ආපහු සිහියෙද්දි ග්වී එයා ගාව. මේ දෙන්න රැයලි වෙනකම්ම සටන් කරනවා. පුපුරවන්න කාලය දැන් කියලා දැනගත්ත ලීයුන් කිව්ව විදිහටම ගුහාව පුපුරවනවා. ග්වී හිරු එළිය තමන්ට වැටිලා විනාශ වෙලා යන්න කලින් යොල්ව බරපතල විදිහට තුවාල කරනවා. ඒ වගේම හිරු එළියට නිරාවරණය වෙලා පිච්චිලා මිය යනවා. යොල් මතටත් ගුහාවේ සුන්බුන් කඩාගෙන වැටෙනවා. යොල් එනකන් යන්සන් කොච්චර බලාගෙන හිටියත් එයා ඒ කවදාවත් එළියට එන්නේ නැහැ. මේ සිද්ධියට අවුරුද්දකට පස්සේ ආයමත් ලීයුන් රාජ්‍යත්වයට පත් වෙනවා. සෝජින් එකතු වෙලා එයාලගේ ආපන ශාලාව දිගටම පවත්වගෙන යනවා. යන්සන් දැන් කරන්නේ පුංචි දරුවන්ට උගන්වන එක. ඒත් මේ හැම වැඩක්ම ඉවරුණාට පස්සේ යන්සන් තාමත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙ හරි යොල් එයා ගාවට එයි කියලා. මේ දවසෙම කඳ උඩට ගිහිල්ලා පුරුද්දට පිටිපස්ස හැරුණා විතරයි එයා දකිනවා මෙච්චර දවසක් බලාගෙන හිටපු යොල් ඇවිල්ලා කියලා. මේ දෙන්නටම දෙන්න ආයමත් කවදාවත් වෙන වෙලා යන්නේ නැති පොරොන්දුව පිට ආදරයෙන් වැළඳ ගන්නවා. ඔන්න ඔහොම යාළුවනේ ද ස්කොලර් හූ වොක්ස් ඇට් නයිට් කතා මාලාව අවසන් වුනේ. මේ වගේම ලස්සනම ලස්සන ටීවී සීරීස් මූවීස් රසවිඳින්න ලොක්කී රීකැප් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.